ස්වාමිනී ඔබහන්සේ අපට දක්වන ආදරය පුදුමාකාර ආදරයක් සීමාවක් නැතිව අපට ආදරය කරන වහන්සේ කෙලවරක් නොමැතිව කොන්දේසි විරහිතව අපට ආදරය කරන වහන්සේ මේ මොහොතේ අප සමගයි ස්වාමිනී මමක් තම කිරි දරුවා අමතක කළත් ඔබහන්සේ කිදිනකවත් අප අමතක නොකරන දෙවියන් වහන්සේ අහසේ පියාසර කරන පක්ෂීන් සුරකින වහන්සේ මගේ ජීවිතයේ සියල්ල ගැන දන්නා වූ වහන්සේ මා සුරකින මා පුෂණය කරන මා ආරක්ෂා කරන දෙවියන් වහන්සේ හැකිදෝ මවකට තම කිරි දරුවා අමතක කරන්නට ඒ ඇත දරුවා එසේ කළත් නෑ මානම් කිසිදා අමතක නොකරමි ඔබ මා දරුවා හැකිදෝ මවකට තම කිරි දරුවා අමතක කරන්නට තම අත දරුවා එසේ කළත් මානම් කිසිදා අමතක නොකරමි ඔබ මා දරුවා යද සාගෙන ජෙසුනේ ඔබ ආදරේ සමදාන සලීදී ඔබ ආදරේ මහවිරත් වගේ අපි ආයි කියමු ජෙසුනේ ඔබ ආදරේ සමදාන සලීදී ඔබ ආදරේ මහවිරත් වගේ සිතා ගන්නත් බෑ අදලා ගන්නත් බෑ ඇයි ඔබ මට මෙතරම් ආදරේ හමෝම සිතා ගන්නත් බෑ අදලා ගන්නත් බෑ ඇයි ඔබ මට මෙතරම් ආදරේ අපි කෑ ගහලා කියපේ වචන ටික ඇත්තක් එක සිතා ගන්නත් බෑ ස්වාමිනී අදලා ගන්නත් බෑ මම විශ්වාසයෙන් වාසය ඇයි ඔබ මට මෙතරම් ආදරේ මේ තමයි අපි දකින ඇත්ත සිතා ගන්නත් බෑ අදලා ගන්නත් බෑ ඇයි ඔබ මට මෙතරම් අපි ඇස්සක පියාගෙන කෑ ගහලා කියම මේ වචනය අපි කොයි තරම් පෞකාරය වුණත් ජෙසුබට ආදරේ කොයි තරම් දුර්වල වුණත් අපට ආදරේ ස්වාමීන් වහන්සේ වහන්සේට ස්තුති කියනවා මේ රාත්‍රියේදී ඔබවහන්සේගේ ආදරයට අපට දක්වන ආදරයට ස්තුති ස්වාමිනී අපි කොයි තරම් දුර්වල වුණත් අපි කොයි තරම් දුබල මිනිස්සු වුණත් ඔබවහන්සේ අපට ආදරය කරන දෙවියන් වහන්සේ අපි අත්හැරිය නැති දෙවියන් වහන්සේ වහන්සේ අපි තනි නොකළ දෙවියන් වහන්සේ වහන්සේ මගේ අඩුපාඩුකම් මගේ දුර්වලකම් මගේ පාපයන් සියල්ල දකින දෙවියන් වහන්සේ වහන්සේ සියල්ල දන්නායි දෙවියන් වහන්සේ වහන්සේ ඒ වුණත් ස්වාමීන් වහන්සේ ඒ සියලු දුර්වලකම් ඒ සියලු දුබලකම්
예수를 바라보는 백대대천 විශේෂ මොහොතකට බොමු වුණ දෙන්නට යනවා සාමාන්‍ය පෙළ විභාගය විශ්වාසයක් ඇදහිල්ලක් ඇති කරගන්න මේ මොහොතේ මගේ දෙවි පියා මාව රකින්නට යනවා මගේ දෙවි පියා මාව ස්පර්ශ කරන්නට යනවා මගේ දෙවි පියා මට උදව් කරන්නට යනවා මගේ දෙවි පියා මා ළඟ සිටින්නට යනවා ඉතත් මට ගොඩාක් ආදරේ නිසා ඉතත්ට ස්වර්ගයේ වසන මගේ තාත්තට මාව අවශ්‍ය නිසා මගේ පියාණන් වහන්සේ මාත් සමග මේ දින දින කීපය පුරාවටම විශේෂ කාර්යකින් ජීවත් වන්නට යනවා ඒ ඇදහිල්ල ඒ විශ්වාසය ඒ ස්ථීර බව ඒ ස්ථීර වචනය මේ මොහොතේදී අයිති කරගන්න සෑම දරුවෙක්ම අහසේ පියාඹලා අහසේ පියාඹලා මිහඳුන් කිසිදා මිහඳුන් කිසිදා නැත අටකොටුවල අටකොටුවල නෑ උරස් කරලා උරස් කරලා එනමුත් මගේ පියා එනමුත් මගේ පියා මා දිවි රකිලා මා දිවි තුබල් සෙබට වඩා මා දිවි රකිලා මා දිවි තුබල් සරතේ රකිලා දැත සවාගෙන ජෙසුනි ජෙසුනි සරම හැමදෙයක්ම හැමදෙයක්ම සෑම කියන්නේ ඔබේ ආදරේ මා මෙරක් වගේ හැමවම ශබ්ද ලගා ජෙසුනි ඔබේ ආදරේ සෑමදාන සනීතිය ඔබේ ආදරේ මා මෙරක් වගේ ස්වාමීන් වහන්සේ වහන්සේට සුදි ප්‍රශංසා කරනවා අපි හයියනත් ප්‍රසන්න ආදී ආදී මේ ආදරයට එළිවන් වහන්සේගේ ප්‍රේමයට එළිවන් වහන්සේගේ සෙනෙහසට අපි සුදි කියලා ප්‍රශංසා කරමු ස්වාමීන් වහන්සේ වහන්සේගේ ඒශුද ආදරයට ඒශුද වැඩ සිටීමට ඒශුද මෙහෙවීමට වහන්සේට සුදි ප්‍රශංසා වේවා හල්ලෙලූයා මහීමය වේවා ස්තුති වේවා ගිය මාසේ මැදදී අපි ලැබපු වචනයක් තියෙනවා නැති වූ බැටළුවා සොයාගෙන යන්න
දුර්වල බැටළුවා වෙනුවෙන් යාඥා කරන්න. මම ඔබට කිව්වා එදා ඒ වචනය ආපු වෙලාවේ ඔබ සිතන ඔබට දැනෙන නැති වෙච්ච බැටළුවාගේ නැත්නම් ඔබේ පවුලේ ඔබ දන්න කියන දුර්වල වෙලා සිටින බැටළුවාගේ නම ඔබේ අතේ ඇඟිල්ලෙන් ලියලා ජේසුගේ සප්‍රසාදය වෙතට ඔසවන්න කියලා. එදා ආපු පණිවිඩයක් වචනයක් තිබුණා මාසය හමාර වන්නට ඉස්සර වෙලා නොවැම්බර් හමාර වෙන්නට ඉස්සර වෙලා ස්වාමින් වහන්සේ යමක් ඒ ජීවිතය තුළ සිද්ධ කරනවායි කියන ඇදහිල්ල විශ්වාසය ඇති කරගෙන ඔබ ඒ නම ඔප්පු කරන්න බාර කරන්න කියලා මම ඔබට කිව්වා. දැස් පියාගන්න. ඒ ඔබ ලියපු නම ඒ නම අයිති කෙනා නැවතත් ඔබේ සිහියට නගා ගන්න, ඔබේ මතකයට නගා ගන්න, ඔබේ අත්තිලේ ඔබේ අතේ ලියපු කෙනාගේ නම ඔබ සිහියට නගා ගන්න. මාසය හමාරයි අපි ලැබපු වචනයක් තියෙනවා ස්වාමීන් වහන්සේ යමක් කරනවා ඒ ජීවිතය තුළ. ඒ අත්දැකීම ලැබපු අය මාසය හමාර වෙන්නට ඉස්සර වෙලා ඔබ ලියපු නම අයිති කෙනාගේ ජීවිතය තුළ යමක් දෙවියන් වහන්සේ කරයි කියලා ඔබ දකිනවා නම් ඔබට දැනෙනවා නම් හැගෙනවා නම් ඔබේ දකුණු අත ඉහළට මොස්වන්න. ඒ පණිවිඩය ලැබපු අය යද්දකීම ලැබපු අය මාසය හමාර වෙන්නට ඉස්සර වෙලා යමක් සිද්ධ වුණා එහෙම අත්දැකීම ලැබපු අය ඉහළට මතුස්සන්න. මම දන්නවා මෙතන ඔය අත සෝපු සෑම දිනාටම අත්දැකීමක් තියෙනවා, කියන්න යමක් තියෙනවා. මම බෙදා ගන්න මම ලැබපු සත්‍ය අත්දැකීමක්. එදා මම ඔබට එලෙස පවසද්දී ලියන්න නමක් කියලා ඔබට කියද්දී මගේ සිහියට මගේ ඔළුවට ආවේ මම දන්න හොඳින් අඳුරන ආශ්‍රය කරන මගේ යහළුවෙක්, මගේ අම්මා, මගේ සහෝදරෙක් සහෝදරියෙක්, ඒ දරුවෙක් කිසි කෙනෙක් නෙමෙයි මගේ මනසට මගේ ඔළුවට ආවේ අවුරුදු ගණනාවක් පුරා මම කිට්ටුවෙන් ආශ්‍රය කරන මගේ යාළුවෙක්. මේ යාළුවා මගේ වයසේ ලොකු රස්සාවක් කරපු කෙනෙක්, ඩිරෙක්ට් කෙනෙක් හැටියට, ඒරියා මැනේජර් කෙනෙක් හැටියට, ලොකු රැකියාවක නිරත වෙලා ලක්ෂ 3ක පඩියක් ගත්ත කෙනෙක්. නමුත් මීට මාස 17කට ඉස්සර වෙලා රස්සාව ඔහුට නැති වෙලා ගියා. ගෙදර යන්න සිද්ධ වුණා හදිස්සියම. ඒ රස්සාව නැති වෙච්ච දවසේ ඉඳන් මම අපි ගොඩක් දෙනෙක් යාඥා කළා. නමුත් කිසි දෙයක් වුණේ නැහැ. කිසි දෙයක් වුණේ නැහැ. රස්සාවක් නෙමෙයි, අඩු ගානේ රස්සාවකට ඉන්ටර්විව් එකකටවත් එයාව කැඳෙව්වේ නැහැ. ඇප්ලිකේෂන්ස් දැම්මා, දන්න කියන හැම තැනටම ඇප්ලිකේෂන්ස් දැම්මා, කිසි දෙයක් වුණේ නැහැ. පුදුම වුණා මම. මේ වෙනකොට ලොකු උපාධි කීපයක්ම තිබෙනවා. බිස්නස් මැනේජ්මන්ට් අංශයේ ලොකු හැකියාවක් තිබෙනවා. ඉස්සර ඔහු රැකියාවකින් තවත් රැකියාවකට යනකොට ගොඩක් දෙනෙක් ඔහුව පැනලා බාරගත්තේ. නමුත් රස්සාව අහිමි වුණා. ඉන්ටර්විව් එකකටවත් ඔහුව කැඳෙව්වේ නැහැ. කෝල් කළේ නැහැ. මට එකපාරට නම ලියන්නේ කියලා කියපුවාම මම මේ මෙහෙවීම ලැබුණම මම වගේ අතේ ලිව්වේ ඒ නමයි. මම ජේසුට ඔප්පු කළේ ඔහුවයි ඔහුගේ පවුලයි. ප්‍රමාදෙනි පුදුමයි. මට නොවැම්බර් 29 වෙනිදා ඒ තාත්තා ඒ මගේ යාළුවා කතා කරලා කියනවා, "Father, God had opened a door for me." දෙවියන් වහන්සේ මට දොරක් විවෘත කරලා තියෙනවා. දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් මට අලුත් රස්සාවකට කැඳවීමක් ලබා තිබෙනවා. අපි හයියෙන් අපුඩයක් ගහමු. ඒසොර මෙතන නැහැ. ඔය ජීවත් වෙන්නේ කොළඹ. ඔහු රැකියාව කළේ කොළඹ. ඔහුවත් දන්නේ නැහැ, මේ කිසි දෙයක් ඔහු දන්නේ නැහැ. මම තාම ඔහුට කියලවත් නැහැ. මම ඔහුගේ නම ලිව්වා, මේ වගේ දෙයක් සිද්ධ වුණයි කියලවත් මම ඔහුට කියලා නැහැ.
නමුත් පුදුමයි දිව්‍යන් වහන්සේගේ අත්දැකීම මම ලැබුවා. දෙසැම්බර් 1 වෙනි දින ඒ අලුත් තැන රැකියාව ඔහු ආරම්භ කර තිබෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මං එකයි කියන්නේ අපි විශ්වාසයෙන් ඉල්ලනකොට මා වෙනුවෙන් නෙමෙයි දන්න කියන අය වෙනුවෙන් අපි විශ්වාසයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ මැදිහත් වෙනකොට ස්වාමීන් වහන්සේ පුදුමදී ජීවිතවල සිදු කරනවා. පසුගිය සතියේක අපි ආඥා කළා තරුණ දියණියක් වෙනුවෙන් ඇගේ බඩවැල් වලයි ඒ gediya ඇති වෙලා තිබුණේ. ලොකු බියකින් ශල්‍ය කර්මයකට එය යොමු වුණේ. පිළිකාවක් වෙයි කියලා සැක කළා. ශල්‍ය කර්මය අසාර්ථක වෙයි කියලා සිතුවා. බඩවැල් වල ශල්‍ය කර්මයක් කියන්නේ හරි භයානක ශල්‍ය කර්මයක්. අද ඇය මෙලෙස ලියනවා. ඇගේ මව මෙලෙස ලියනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. පසුගිය සතියේ මගේ දියණියගේ බඩවැල්හි හටගත් gediy ශල්‍ය කර්මයකින් සාර්ථකව ඉවත් කරන ලදී. දැන් ඇය කෙමෙන් සුව ලබමින් සිටී. ඒ ශල්‍ය කර්මය කරනකොට කිව්වා ටොයිලට් යන්නට බට ගහන්න සිද්ධ වෙයි කියලා. ඒක මහා අමාරු තත්වයක්. නමුත් පුදුමයි කියන්නේ ශල්‍ය කර්මය කරලා අමාරු නැයින් පස්සේ ඩොක්ටර්ස්ලා කියනවා නෑ කිසි බටයක් ගහන්න අවශ්‍ය නෑ, ස්වභාවික ලෙස සියල්ල සිද්ධ වේවි. ශල්‍ය කර්මය සාර්ථකව කිරීමට වරම් දුන් දෙවි මහෝත්මයාණන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිවක් නැති බව මේ තුලින් අපි ගැඹුරින් අත්දැක්කෙමු. මගේ ඉල්ලීම පරිදි කුරුස පාමුල මෙහිදී ආඥා කළ සියලු දෙනාටත් පියතුමාටත් ගොඩාක් ගොඩාක් ස්තුති. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මම හැමදාමත් කුරුස පාමුලට එන බැතිමතෙක්. ගොඩාක් කරදරකම් කටුළු වලින් පිරි පැවති ජීවිතයක් මං ගත කළේ. එම කරදරකම් කටුළු මාහට නිදහස් කරගන්නට ලැබුණේ කුරුස පාමුල මෙහෙයට පැමිණීමෙන් පසුවයි. දෙවියන් වහන්සේ කරන එක. ජීවිත කරදර පොදි බැඳගෙන අමාරුකම් එක්ක ස්වාමින් වහන්සේව සොයාගෙන යන සෑම දෙනෙක්ගේම කරදරුන් වහන්සේ බාර ගන්නවා, වේදනාවන් වහන්සේ බාර ගන්නවා. ඒ නිසයි උන්වහන්සේ කිව්වේ විහෙසවන බරොසුලන සියල්ලනි මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි කියලා. මා මුලින් වතාවේ පියතුමා හමු වී මාහට විශාල ප්‍රශ්නයක් ඇති බව පියතුමා හමු වී ලියුමක් මගින් දැනුම් දුන්නා. මගේ පුතා ඉංගලන්තයේ පදිංචිව සිටියේදී වීසා බලපත්‍රය නොමැති නිසා පුතාවත් ඔහුගේ බිරිඳවත් මාස 6ක කුළුදුල් දරුවාවත් සිරගත කරලයි තිබුණේ. මං හැමදාමත් කුරුස පාමුල මෙහෙයට පැමිණ දෙවියන්ට අඬමින් කනලව් කර පැවසුවේ මගේ පුතාගේ පවුල නිදහස් කර දෙන ලෙසයි. දෙවියන් වහන්සේ මගේ කනලව්ව ඇසුවා. මං ගොඩාක් සතුටින් දැන් දෙවියන්ට ස්තුති කරනවා. මගේ පුතාවත් පවුලත් නිදහස් කර ඔවුන්ට ජීවත් වීමට නිවසක් ඒ රටේ ලබා දී සුළු වැටපුකුතුන්ට ලබා දී තිබෙනවා. මේ හැම දෙයක්ම මා ලැබුවේ දෙවියන් වහන්සේට කළ බලවත් යාඥාව නිසායි. කුරුස පාමුලේ මෙහි උන්වහන්සේ මා අත්දැක්ක නිසායි. ප්‍රියතමනි, මායද සිටින්නේ මගේ පුතා ජනවාරි 16 වෙනිදා ජීවිතයේ තීරණාත්මක දවසකට මුහුණ දෙන්නට යනවා. වීසා බලපත්‍රය වෙනුවෙන් ඒ වෙනුවෙනුත් යාඥා කරන්න එය ඔහුට ලැබෙන්නටයි කියා අපි ස්වාමීන් වහන්සේට ස්තුති කියන්නට නැගිටිමු. හැමදෙනාම අපි හැමෝම නැගිටිමු. අපි ඇස් පියාගනිමු. අධික වැඳගෙන අධික පපුව මත තබාගෙන දැස් පියාගන්න. නවදත් සමින් වහන්සේගේ ඉෂ්තු අත්දැකීමට ඇතුල් වෙන්න. නවත දිව්‍යන් වහන්සේගේ සුද්ධ ස්පර්ශයට ඇතුල් වෙන්න. දිව්‍යන් වහන්සේ ඔබව ස්පර්ශ කරා.
ඔබේ පවුල ස්පර්ශ කළා. ඔබේ ජීවිතය ස්පර්ශ කළා. ඔබ අතේ ලිව්ව නමක්. ඒ නම බාර කළා ස්වාමීන් වහන්සේට ඔබ. අද මේ වෙනකොට ඔබ දකිනවා ස්වාමීන් වහන්සේ ඒ ජීවිතය තුළ යමක් කර තිබෙනවා. ඔබ ස්වාමීන් වහන්සේට මොර ගැසුවා. ඇස්වල කඳුළු පුරවාගෙන මොර ගැසුවා. ලොකු බලාපොරොත්තුවකින් මොර ගැසුවා. ස්වාමීන් වහන්සේ මේ වෙනකොට ඔබේ මොර ගැසීමට සවන් දී තිබෙනවා. ස්තුති කියන්න. ස්තුති කියන්න. හදවත පතුලෙන් ස්තුති කියන්න. ඔබේ රෝගිය සුවපත් කළ දෙවිඳුන්ට ස්තුති කියන්න. ඔබට සහනය ලබා දුන් දෙවියන් වහන්සේට ස්තුති කියන්න. ඔබේ ආබාධය දුරු කළ දෙවියන් වහන්සේට ස්තුති කියන්න. ප්‍රශ්න වලදී දරා ගැනීමේ ශක්තිය දුන්නු දෙවියන් වහන්සේට ස්තුති කියන්න. මුහුණ දෙන්නට ප්‍රශ්න වලට අවශ්‍ය කරන බලය දුන්නු දෙවියන් වහන්සේට ස්තුති කියන්න. ඔබට ඉවසීම දීලා ඉවසීමත් එක්ක වැඩ කරන්නට වරම් දුන්න දෙවියන් වහන්සේට ස්තුති කියන්න. ස්වාමීන් වහන්සේට ඔබ ඔප්පු කරපු ඒ ජීවිතේ දෙවියන් වහන්සේ කළ ඒ සුදු ප්‍රාතිහාර්ය වෙනුවෙන් ස්තුති කියන්න. ප්‍රශංසා වේවා. හලෙලුයා. මහිමය වේවා. ස්තුති වේවා. සදාකාලයටම. සෑම මොහොතකම. ප්‍රශංසා වේවා. අධ්‍යාත්මික ස්වාගමු. සෑම කාලයකටම. සෑම මොහොතකම. සෑම දිනකම. ප්‍රශංසා වේවා. හලෙලුයා. මහිමය වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. ස්වාමීනි. බාව ගැලවිය වහන්සේ. මට ජීවිතය දුන්නේ වහන්සේ. මව අල්ලාගෙන මව ස්පර්ශ කරමින් මව සෙවිය වහන්සේ. මගේ ජීවිතයට සතුට දුන්නේ සනසීම දුන්නේ ඔබ වහන්සේ. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Jesus. Praise the Father. Praise the Father. Mava geliwe ube pamenai. Mava senisuwe ube pamenai. Maya ginsiti ඔබ පබනයි අපසයම ගා භවනාම බාව සුවකනි ඔබ පබනයි සතන ගත්තු බාව ගෙලෙවේ ඔබ ගෙලෙවේ ඔබ පබනයි ඔබ පබනයි යන හැමෝම බාව සැනසුවේ ඔබ පබනයි මාලසින් සිටි ඔබ පබනයි අපි දැන් තස්වාගෙන ගාමු ඔබ පබනයි අදක ස්වාගෙන මහිමය වේවා සුදයාම සමිඳුන්ට හැම මොහොතකම ගන්න වේවා කිතු සමිඳුන්ට ප්‍රශංසා වේවා සුරතුයාට ස්තුති වේවා ස්වාමින් වහන්සේ මහිමය වේවා දෙවි සමිඳුන්ට ගෞරව වේවා කිතු සම්බුද්දේ ප්‍රශංසා වේවා සුදාත්මයාගේ ස්තුති වේවා ස්වාමීන් වහන්සේ ඔබ
ස්වාමීන් වහන්සේලා පිස්තුති කියලා මේ රාත්‍රියේදී ඔබවහන්සේගේ ආදරයට ඔබවහන්සේගේ බලයට ඔබවහන්සේගේ ප්‍රේමයට දෙවියන් වහන්සේ ඔබවහන්සේ අපාතර ජීවමාන වැඩ සිටින දෙවියන් වහන්සේ අපි අද එක සුවාගනිමු ස්වර්ගයේ වෙතට ඉහළ ආකාශයට අපේ දෑත සුවාගෙන අපේ වචනවලින් අපේ සිතේන වචනවලින් අපේ හදවතේන වචනවලින් ඒක දෙමළ වෙන්න පුළුවන් ඒක සිතල වෙන්න පුළුවන් ඒක ඉංග්‍රීසි වෙන්න පුළුවන් ඔබේ සිතේන වචනේ දෙවියන් වහන්සේ ස්තුති කරන්නේ මේ මහා බලවත් දෙවි කරන මේ මහා බලවත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න මේ ස්තුති ස්වාමීන් වහන්සේ වහන්සේගේ ශුද්ධ ආදරයට වහන්සේගේ ශුද්ධ බලයට වහන්සේගේ ශුද්ධ ප්‍රේමයට ප්‍රශංසා වේවා හැලෙලුයා හැලෙලුයා ස්තුති වහන්සේ මේ වහන්සේගේ ආදරයයි වහන්සේගේ බලයයි දෙවියන් වහන්සේ වහන්සේගේ ස්තුති ස්වාමීන් ප්‍රශංසා වේවා ස්වාමීන් දෙවියන් වහන්සේ මම අත්හැරලා නැහැ මම අත්හැරලා නැහැ මේ ජීවිතයේ සිද්ධ වෙන සිද්ධීන් තුල මම ඒක අත්දකිනවා මගේ මවගේ කුසේ ගර්භාෂයේ බිහි වෙච්ච දාපටන් මාව ඔස්සවාගෙන ආවේ දෙවියන් වහන්සේ කවුරු මාව අත්හැරියත් කවුරු මාව ප්‍රතික්ෂේප කළත් කාට මාව එපා වුණත් දෙවියන් වහන්සේට මාව එපා වෙලා නැහැ මාව ප්‍රතික්ෂේප කරලා නැහැ මාව පැත්තකට දාලා නැහැ ඔබ වහන්සේ මා සමග සිටියේ සබින් වහන්සේ මට ප්‍රේම කළේ ඔබ පමණයි මාව මෞකස තුල මාව මෞකස තුල ඉසුරු ඔබයි ඔබයි මාව අත්හැරියේ මාව අත්හැරියේ ඔබ පමණයි අපි කියවදායි මට ප්‍රේම කළේ ඔබ පමණයි මාව මෞකුස තුල දැතස්වාගෙන අධික වැඳ ගනිමු දැස් පියා ගනිමු මේ රාත්‍රියේදී විශේෂම අපි යාඥා කරන්නේ අපි දරුවෝ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා පාඩම් කරලා ලැස්ති දැන් ජීවිතී තාමත්ම වැදගත් මොහොතකට පිවිස්සෙන්නට විභාගයකට ඉනිසේ දරුවන්මයි අපි සමින් වහන්සේට මේ රාත්‍රියේදී විශේෂකාරේ බාර කරන්නට යන්නේ
දරුවන් වෙනුවෙනුයි ස්වාමීන් වහන්සේ ඉදිරි අපි විශේෂාකාරයකින් මරාත්‍රියේදී මැදිහත් වන්නට යන්නේ. මගේ දරුවනි අධික වැඳගෙන ජීසුට කියන්න ඔබ ළඟට එන්න කියලා. ජීසුට කියන්න මේ මොහොතේ ඔබ අස්සලට පැමිණෙන්න කියා. දරුවෝ ළඟ අම්මා හෝ තාත්තා දෙන්නම ඉන්නවා නම් ඔබේ දරුවගේ හිස්ස මත අත තබා ගන්න. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනට යන දරුවන් ඔබ ළඟ සිටිනවා නම් අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් ඒ දරුවගේ හිස්ස මත ඔබ අත තබා ගන්න. මේ මොහොතේදී බිල්ලන්න ස්වාමීන් වහන්සේගේ බලය. අම්ම කෙනෙක් කරන යාඥාව හරි වැදගත් දරුවෙක් වෙනුවෙන්. ස්වාමීන් වහන්සේට කියන්නේ ජීසුට කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ මගේ දරුවා තුළට වඩින්න. ඔබ වහන්සේ මගේ දරුවා ස්පර්ශ කරන්නට වඩින්න. ඔබ වහන්සේ මගේ දරුවා බලවත් කරන්නට වඩින්න. ඉල්ලන්න ජීසු. ඒ බලය ඒ සවිය ඒ වැඩ සිටීම ඉල්ලන්නේ ජීසුගේ සප්‍රසාදී ජීසුට කියන්න. උභාසයට මම මගේ දරුව බාර කරනවා. උභාස මගේ කුසෙන් බිහි කරපු මගේ දරුවා. උභාස මගේ ලේන් බිහි කරපු මගේ දරුවා. මා දැන් ස්පර්ශ කරගෙන සිටින මගේ දරුවා. උභාසයේ ස්විශ්දු දෑතට මම බාර කරනවා. ස්වාමීනි වඩින්න. ජේසුනි වඩින්න. අබ්බා පියාණනි ජේසුනි ක්‍රිස්තුනි ශුද්ධාත්මයාරනි. ගහලා ශබ්ද නගා ආරාධනේ කුරියවරි රජින ස්වාමී අප්පා රජින වරින්න සොය රජින වරින්න ආදරය රජින වරින්න ජීවය රජින වරින්න උභාසිකි මේ දරුවන් ආලේප කරන්න. උභාසිකි මේ දරුවන් බලෙන් පුරවා ස්පර්ශ කරන්නට වරින්න ස්වාමී ස්වාමීන් වහන්සේ වඩින්න. වාසික ජීවේ රැගෙන වඩින්න. මේ මොහොතේ වඩින්න ස්වාමීන් වහන්සේ. මේ මොහොතේ සුවය රැගෙන වඩින්න. වඩින්න ස්වාමීන් වහන්සේ ස්පර්ශ කරන්නට. වඩින්න ස්වාමීන් වහන්සේ ප්‍රතිහාරයක් දෙන්නට. වඩින්න ස්වාමීනි ජීවිතය ගලවන්නට. වඩින්න ස්වාමීනි ජීවිතය ආලේප කර බලවත් කරන්නට. උභාසභේ ජීවයයි ජීවන ස්වාමීන් වහන්සේ. උභාසභේ බලයයි උභාසභේ ශක්තියයි
අපි සොයයි. ඔබ වහන්සේ දන්නවා අපේ ජීවිතයේ හැම දෙයක්. හැම දෙයක්. සියලු සිද්ධීන් ගැන දන්න දෙවියන් වහන්සේ මේ මොහොතේ මගේ හදවතේ තියෙන පර වේදනාව කනස්සල්ල කැළඹීම මේ සියල්ලම වහන්සේ දන්නවා. හංගන්න දෙයක් නැහැ. මේ සියල්ල වහන්සේ දන්නවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ වැඩෙන්න. මගේ ජීවිතය ස්පර්ශ කරන්නට බලවත් කරන්නට වැඩෙන්න. මගේ ජීවිතය ප්‍රාණවත් කරන්නට වැඩෙන්න. මේ මොහොන දෙන වේදනාව මට වැළදී තිබෙන රෝගය ස්වාමීනි ඔබ වහන්සේගේ කැමැත්ත එනම් එය දරා ගන්නටට මොහොන දෙන්නට ශක්තිය දෙන්නට වැඩෙන්න. ස්වාමීනි මං ගොඩාක් මහන්සි වුණා. ගොඩාක් මහන්සි වුණා. ඔබ වහන්සේ මගේ හෙට දවස ගොඩනගෙන දෙවියන් වහන්සේ වඩින ස්වාමීනි. මාතුලට වඩින්න. ජීවයේ ස්වාමීනි. ප්‍රේමයේ ස්වාමීනි. බලයේ ස්වාමීනි. ආදරයේ ස්වාමීනි. ශක්තියේ ස්වාමීනි. ස්වයේ ස්වාමීනි. ආශිර්වාදයේ ස්වාමීනි. රකවරණයේ ස්වාමීනි. පෝෂණය කරන ස්වාමීනි. සමාව දෙන ස්වාමීනි. නමස්කාරය ජේසු මෙතන ඉන්නවා විශ්වාස කරන්න ජේසු මෙතන ඉන්නවා ජීවමානවම වැඩ සිටිනවා උන්වහන්සේ කිව්වා මගේ නාමයෙන් ඔබ එකතු වෙනකොට මාගේ නාමය තුළ ඔබ එකතු වෙනකොට මම එතන ඔබ සමග සිටිමි උන්වහන්සේ කිව්වේ බොරුවක් නෙමෙයි උන්වහන්සේගේ නාමය තුළයි යේසුගේ නාමය තුළයි අපි එකතු වෙලා සිටින්නේ ඒ නිසා අපි අපේ නමස්කාරය පූජා කරමු අපේ හදපතුලෙම නැගෙන නමස්කාරය ඔස්සමෙන් වහන්සේ වහන්සේ ස්තුති ප්‍රශංසා කරමි අපේ හදවත පතුලෙම නැගෙන යේසුගේ නමස්කාරය අපි පූජා කරනවා වහන්සේට බාර කරන මේ ජනතාව මේ දරුවන් සමදෙනා වහන්සේට බාර කරමින් වහන්සේ කිසුදෝ වැඩ සිටීම අපි ආදරයෙන් පිළිගන්නවා ස්වාමිනේ යේසුගේ වැඩ සිටීම අපි අතරයි වහන්සේ මාගේ අපාතරයි වහන්සේ ජීවය අපාතරයි Amma Diyanini
සමින් වහන්සේ ඔබ සමග වනසේක ඔබ සමගද වනසේක ශුද්ධවර මතේ තුමා විසින් ලියා තිබෙන සමින් වහන්සේගේ ශුද්ධ වචනය මෙලෙස මෙසේය සමින් වහන්සේට මහිමය වේවා මතේ සුවිශේෂී නමන පරිච්ඡේදී 27 සිට 31 නමවන පරිච්ඡේදී 27 සිට 31 ජේසුස් වහන්සේ තනේ නික්ම යන කල අන්දයෝ දෙදෙනෙක් මොරගසමින් දාවිත්ගේ පුත්‍රයාණනි අපට අනුකම්පා කළ මැනවයි කියමින් උන්වහන්සේ පසු පස්සේ ගියහ. උන්වහන්සේගෙට පැමිණි කල ඒ අන්දයෝ උන්වහන්සේ වෙත ආහ. මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්න හොදයි. ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. එසේ ස්වාමිනි ඔබ කීහ. වරුන් වහන්සේ ඔවුන්ගේ ස්පර්ශ කොට ඔබ විශ්වාස කළ ලෙසම ඔබට වේවායි වදාළ සේක. ඔවුන්ගේ ස්පෑදුනි කිසිවකුට මෙපවත් නොකියන්නේයි ජේසුස් වහන්සේ ඔවුන්ට තදින් අනකල සේක. එහෙත් ඔබ නික්ම ගොස් උන්වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතල කළහ. උන්වහන්සේගේ ප්‍රේමේ ස්වාරංචිය සිය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුදත් සුරේදුනි ස්පර්ශ කළ මැන ඌවට නැගෙනා සෑම වදනක් සිතට නැගෙනා සෑම සිතුවිලි සුදත් මලින් පිරිතේ ප්‍රශංසාවිවා 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 දෙවියන් වහන්සේ තමයි අපිට ජීවිතය දුන්නේ. මේ ළඟදී මන් දන්න
මමක් හරි ලස්සන කතාවක් කිව්වා මට. ඇය කියවපු පොතක මෙන්න මෙහෙම ලියවිලා තිබුණයි කියලා ඇය දැක්කයි කියලා මා සමග බෙදාගත්තා. මොකද්ද? අම්මා කෙනෙකුගේ කුසට දරුවෙක් පිළිසිඳ ගන්නකොට ඒ පිළිසිඳ ගන්නා වූ මොහොතේදී ස්වර්ගයේ ලස්සන ගීයක් වාදනය වෙනවායි කියලා. හැබැයි අම්මා කෙනෙක් ඒ කුසට එන දරුවා මරා දමන්නට තීරණය කරලා මරා දමන මොහොතේදී ස්වර්ගයේ දුක් ගීයකුත් නිරයි සතුටුදායක ගීයකුත් වාදනය වෙනවායි කියලා පොතක ලියවිලා තිබුණ බව ඇය මාත් එක්ක බෙදාගත්තා. මේකේ ලොකු පණිවිඩයක් තියෙනවා. ලොකු පණිවිඩයක් හිතන්නේ. කිසිවක් මට කියන්නට ඕන, අපිට ජීවිතය දුන්නේ දෙවියන් වහන්සේ. ඒ ජීවිතය දුන්නු දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි කවුරුත් ඔහි ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙනවා දැකීම නෙමෙයි. ජීවත් වෙන්නන් වාලේ ආතපාතය වගේ කිසි අරමුණක් නැතුව, කිසිම ඉලක්කයක් නැතුව, කිසිම ගෝල් එකක් නැතුව ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන මිනිස්සු වෙනවා දැකීම නෙමෙයි ඒ දිව්‍යංගී ප්‍රාර්ථනාව. ඒ දිව්‍යංගී කැමැත්ත, ඒ දිව්‍යංගී ප්‍රාර්ථනාව ජීවිතය දුන්නු දිවියන් වහන්සේගේ සැලැස්ම ප්‍රාර්ථනාව අපි හැමෝම අර්ථයක් ඇතිව මේ ජීවිතය ජීවත් කරනවා දැකීමයි. එනිසාද මම පිළි ප්‍රශ්න තුනක් අහනවා. එක, අපිට ජීවිතයට දැක්මක් තියෙනවාද? දැක්මක්, do we have a vision in our lives? දැක්මක් තියනවාද? විශේෂම O level දරුව මෙතන ඉන්න නිසා මං ඒ අයව ඉලක්ක කරලා ඒ අය හරහා අනිත් අයටත් කතා කරන්නේ. අපිට දැක්මක් තිබෙනවද? දෙක, මේ දැක්ම වෙනුවෙන් අපි ජීවිතේ තෝරාගෙන තිබෙන දේ, තෝරා ගන්න දේ නිවැරදිද? අද ගොඩක් වෙලාවට වෙන්නේ ඔහි ජීවත් වෙනවා, විෂන් එකක් නැහැ, දැක්මක් නැහැ. යම් යම් තෝරා ගැනීම සිදු කරන්නට ඕන වුණාම නිවැරදි තෝරා ගැනීම සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අවසානයේ ජීවිත අසරණ වෙනවා. දැක්මක් තියෙනවද? නිවැරදි තෝරා ගැනීමක් තිබෙනවද? තුන, මේ දැක්ම ඉටුවන්නට, මේ දැක්ම සාක්ෂාත් වන්නට මා තෝරගත්ත ඒ නිවැරදි ජීවිත ක්‍රමය, නිවැරදි ඉලක්කය ඉෂ්ට සිද්ධ වන්නට මම වෙහෙසෙනවද, මහන්සි වෙනවද? මේ ප්‍රශ්න තුන තමයි අද අපි අපෙන් අහන්න ඕන. විශේෂම මෙතන ඉන්න තරුණ දරුවෝ ඔබ ජීවිතෙන් අහන්නට ඕන ප්‍රශ්න තුන. මං එන්නම් සුවිශේෂයට. අන්තිම දින්නෙක් ගැනයි කතාව. ඔවුන්ට ජීවිතය තිබුණා. හුස්ම ගත්තා, අතපය වැඩ කළා, කකුල් වැඩ කළා, හදවත ගැහුණා, කෑව බීව ජීවිතේ තිබුණා. හැබැයි ජීවිතේ තිබුණට ජීවිතේ පෙනීම තිබුණේ නැහැ, දැක්මක් තිබුණේ නැහැ. මිනිස්සු කිව්වා මිනිස්සු ලස්සනයි කියලා. හැබැයි මිනිස්සුගේ ලස්සන කවදාවත් දැකලා තිබුණේ නැහැ. මිනිස්සු කිව්වා ගස් කොළන් සුන්දරයි, මල් සුන්දරයි කියලා. හැබැයි ගහක කොළක මලක සුන්දරත්වය උන් දැකලා තිබුණේ නැහැ. මිනිස්සු කිව්වා පායන තරු සුන්දරයි, පායන සඳු සුන්දරයි, සඳේ ආලෝකය විශ්මිතයි කියලා. ඒ කිසි දෙයක් අහලා තිබුණා, දැකලා තිබුණේ නැහැ. ජීවිතය තිබුණට ජීවිතේ දකින්නට ඕන දේවල් සුන්දරත්වයත් එක්ක දැකලා තිබුණේ නැහැ. මේ දෙන්න, මේ අන්ත්‍යා දැක්මක් හොයාගෙනයි ජේසු ගාවට එන්නේ. ඕන දැක්මක් නැතිව
අඳුරේ ජීවත් වෙච්ච උන් ජීවිතය ජීවත් වෙනවා කනවා බොනවා උස්ම ගන්නවා ඇවිදිනවා අත වැඩ කරනවා නමුත් දැක්මක් නැහැ ආලෝකයක් නැහැ සුන්දරත්වයක් දැකලා තිබුණ නැති නිසා දැක්මක් ඇති කරගන්නට දැක්ම ඇති කරගන්නට ඕන උන නිසායි මේ එන්නේ ජිසෝයාගෙන අහලා තිබුණා මේ දිවස්සි වල අමුතු පුද්ගලයෙක් කියලා අහලා තිබුණා මේ නාසරෙතෙන් ආපු මිනිස්සයා පුදුම දේවල් කරනවයි කියලා අහලා තිබුණා කුරුන් ඇවිත්නවයි කියලා කුෂ්ඨ රෝගීන් සුව කරනවයි කියලා පුදුම දේවල් කරනවයි කියලා අහලා තිබුණා ඒකත් දැකලා තිබුණේ නැහැ හැබැයි අහලා තිබිච්ච දේ හරහා විශ්වාසයක් ඇති වෙනවා ඇදහිල්ලක් ඇති වෙනවා අන්නේ විශ්වාසය තුල ඇදහිල්ල තුල තමයි මේ සොයාගෙන එන්නේ දැක්මක් ලබන්නට ආලෝකයක් ලබන්නට ජේසුස් ජේසුස් මම මෙතන නවතිනවා මගේ දරුවනේ අපි මෙතනින් පටන් ගනිමු ජීවිතේට නිවැරදි දැක්මක් ලැබෙන්නේ ජීවිතේ යා යුතු තැන ජීවිතේට ලැබෙන්නේ ජීවිතේ ගත යුතු තීරණ ගන්නට නිවැරදි මඟ පෙන්වීමක් ලැබෙන්නේ ඒ හරහා අරමුණක් ජීවිතය ලැබෙන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි ජේසුගේ ජේසුගේ අන්ධය දෙදෙනා ජේසු හොයාගෙන දැක්මක් ඉල්ලගෙන එනවා වගේ මම ඒ නිසා මේ රාත්‍රියේදී මෙතන සිටින හැම දරුවෙකුට මුලින්ම කියනවා ජීවිතයට අවශ්‍ය කරන දැක්ම ආලෝකය මඟ පෙන්වීම කරන්නට ඕන දෙයි හෙට දවසේදී ජීවිතයේ විය යුතු දේ හොයාගන්නට ලං වෙන්න පුතේ දුවේ ජේසු ළඟට ජේසු ළඟට ඒ හරහා ඇතිවන අධ්‍යාත්මිකත්වයයි ඒ හරහා ඇතිවන අධ්‍යාත්මික බලයයි අධ්‍යාත්මික බල වේගයයි ඔබව තල්ලු කරගෙන තල්ලු කරගෙන තල්ලු කරගෙන හරි දැනට අරගෙන යන්නේ මම කතා කරන්නේ මගේ ජීවිතය අත්දැකීම් වලින් මගේ පිටිපස්සට හැරිලා බලනකොට අද මම සන්තෝෂ වෙනවා පළමුව ස්වාමි කෙනෙක් වීම ගැන මම පිටිපස්සට හැරිලා බලනකොට පැහැදිලිවම මං අද ඉන්න තැනට අරගෙන ආවේ වෙන කවුරුත් නෙමෙයි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ සමින් වහන්සේ මේකයත් උන්වහන්සේත් එක්ක හිටිය නිසා උන්වහන්සේ ළඟ වෙලා හිටිය නිසා මාතුල කොයිතරම් දුර්වලකම් තිබුණත් මාතුල කොයිතරම් දුබලකම් තිබුණත් දෙවියන් වහන්සේ මාව අත්හරින්නේ නැතුව ජීවිතේ වටිනා තැනකට උන්වහන්සේ මාව ගෙනාවා මම ඒ ගැන ප්‍රශංසා කරනවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා මම ඒක මුලින්ම කිව්වේ ඕ ලෙවල් වලින් පස්සේ අපි දරුවන්ට සිදුවෙන වින්නහියක් මතක් කරලා දෙන්නටයි මම දකින්න දෙයක් අපි දකින්න දෙයක් ඕ ලෙවල් වෙනකන් හොඳට අධ්‍යාපනය හදාරමින් දෙවියන් එක්ක ගමනක් යන සමහරක් අපේ දරුවෝ බොහෝ දරුවෝ ඕ ලෙවල් වලින් පස්සේ ඒ ලෙවල් වලින් පටන් ගත්තයින් පස්සේ දෙවියන්ගෙන් ඈත් වෙනවා ටියුෂන් 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 ඒ නිසා දෙවියන්ට දෙන තැන කාලය අපේ දරුවෝ ඕ ලෙවල් වලින් පස්සේ නැති කර ගන්නවා ජේසුත් එක්ක තිබෙන සම්බන්ධතාවය නැති කර ගන්නවා යාඥාවට වෙනද දුන්නු කාලය නැති කර ගන්නවා ඉරුද පූජාවට වෙනද දුන්නු තැන නැති කර ගන්නවා පාන්දර 4 ඉඳන් රෑ 11 වෙනකන් ටියුෂන් හරියට පිස්සු බල්ල වගේ දුවලා අධ්‍යාත්මිකත්වයක් නැති අධ්‍යාපනය විතරක් ඇඟට දා ගන්න අධ්‍යාත්මිකත්වයක් නැති ක්‍රෑම නැත්නම් පාඩම විතරක් ඇඟට දා ගන්න දරුවන් පිරිසක් බවට ඒලවල් වලට එනකොට දරුවපත් වෙනවා කොච්චර පාඩම් කළත් වැඩක් නැහැ මාතුල ඒ ගැඹුරු අධ්‍යාත්මිකත්වය ගොඩනැගෙන්නේ නැත්තම් අන්ධයෝ දෙදෙනා ඒ
ආලෝකයක් නැතුව එලියක් නැතුව දැක්මක් නැතුව හිටිය දෙන්න තමයි මේ ජේසුස් හොයාගෙන ආවේ ඇවිල්ලා කියන්නේ ස්වාමිනි අපිට පෙනීම දෙන්න මේ ඉන්න හැම දරුවෙකුටම මම කියනවා පළමුව ඔබ දෙවියන්ට ලං වෙන්න දෙවියන්ට ලං වෙන්න ඔබ ජීවිතේ මොන අධ්‍යාපනික තත්ත්වය තුල හිටියත් ඒ ලෙවල් වෙන්න පුළුවන් ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය එහෙම නැත්නම් වෙනත් අධ්‍යාපනයකට යොමු වීම මොන අධ්‍යාපනයේ තුල ඔබ හිටියත් දෙවියන් එක්ක ගමන් කරන ජීවිතය තුල පමණයි ජීවිතයේ නිවැරදි තැනකට යන්නට අපිට පුළුවන් වෙන්නේ මගේ දරුවනි ප්‍රේමන්ත අමිතාත්තේ ඒ නිසා ඒ දැක්ම සඳහා නිවැරදි තෝරා ගැනීම ඒ සඳහා අපේ ජීවිතේ කරන්නට ඕන කැපවීම වෙනුවෙන් අපි ජීවත් වෙමු මේක තමයි අද මෙතන ඉන්න ඕලෙවල් දරුවන් හැමෝටම මන් දෙන ප්‍රධානතම පණිවිඩය අපි ඉස්සරහට යනවා කතා ඉස්සරහට යනවා ජේසු තමුන් ළඟට ආපු අන්ධයෝ දෙදෙනාගෙන් පෙනීම නැතුව දැක්මක් නැතුව අඳුරේ ජීවත් වෙච්ච අන්ධයෝ දෙදෙනාගෙන් හරි වැදගත් ප්‍රශ්නයක් අහනවා මොකද අහන ප්‍රශ්නය මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නේද හැමෝම කියමු මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නේද කියන්න බලන්න හයියෙන් කියන්න මේ වචනේ අයිති කර ගන්නට ඕන ඔබ ශබ්ද නගා කියන්න මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නේද කියන මම මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නේද මෙතන ඉන්නවා පුජි දරුවෙක් වෙනුවෙන් යාඥා කරන පිරිසක් උගුරේ කිඩියාව ඩොක්ටර් ගාවට ගියා සෙන්ගිඩි කියලා හිතුවේ ඩොක්ටර් කිව්වා මේවා එතරම් හොඳ ගෙඩි නෙමේ යන්න මහරගමට දරුවව අරගෙන කියලා මේ වෙනකොට දරුව මහරගම රෝහලට අරගෙන ගිහිල්ලා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරලා තියෙනවා පිළිකාවක් යයි සැක කරන නිසා ජීසුහනෝබේ මට සුව කළ හැකි බව ඔබ විශ්වාස කරන්නේද මෙතන ඉන්නවා දරුවෙක් තරුණ දරුවෙක් වෙනුවෙන් යාඥා කරන තවත් පිරිසක් කීප දෙනෙක් පෙනහැල්ල පිළිකාවක් ශල්‍ය කර්මයට යොමු වෙලා මරණයයි ජීවිතයයි අතර ජීවත් මේ මොහොතේ ස්වාමීන් වහන්සේ අහනවා මට මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරන්නේද ස්වාමීන් වහන්සේ වසාගෙන එන හැම මොහොතකම ජීවිත ප්‍රශ්න අරගෙන ජීවිත වේදනාවන් අරගෙන ජීවිතේ කඳුළු අරගෙන ස්වාමින් වහන්සේව සොයාගෙන එන හැම මොහොතකම උන් වහන්සේ ඉදිරියේ ඔබ පෙනී සිටින හැම මොහොතකම ජේසුස්වෙන් අහන ප්‍රශ්නයයි ඒ ප්‍රශ්නය මට ඔබ සුව කළ හැකි බව ඔබ විශ්වාස කරන්නේද මට ඔබ නිදහස් කළ හැකි බව මට ඔබ ගලවන්නට හැකි බව මට ඔබේ ජීවිතය වෙනස් කළ හැකි බව විශ්වාස කරන්නේද මේ අන්ධයෝ දෙදෙනා පෙනීම ලැබුවේ එකම එක හේතුවක් නිසායි අවුරුදු ගණනාවක් ලෝකේ දැක්කේ නැති මේ දෙදෙනා ලෝකේ සුන්දරත්වය දැක්කේ නැති මේ දෙදෙනා සුවය ලැබුවේ පෙනීම ලැබුවේ ආලෝකය ලැබුවේ එකම එක යාඥාවක් නිසායි එකම එක සිතුවිල්ලක් නිසායි මොකද මේ යාඥාව මොකද මේ සිතුවිල්ල ඕ ස්වාමිනී වෙන කාටත් නෙමෙයි ඔබ වහන්සේට මේ කළ හැකි මේකයි කළ යාඥාව පය ගණනාවක යාඥාවක් නෙමෙයි තප්පර 10ක යාඥාවක් ස්වාමිනී ඔබ වහන්සේට පමණක් මේ කළ හැකි මම ඔබට දනින් වැටෙන හැම මොහොතකම ස්වාමින් වහන්සේ ඔබව නිදහස් කරනවා ස්වාමින් වහන්සේ ඔබව ගලවනවා ස්වාමින් වහන්සේ ඔබව සුව කරනවා
ස්වාමීන් වහන්සේ මේ ශල්‍ය කර්මය සාර්ථක කරනවායි කියන ඒ ඇදහිල්ලෙන් විශ්වාසයෙන් උන්වහන්සේ සුව කරලා ඉවරයි. උන්වහන්සේ ඔබව ගලවලා ඉවරයි. උන්වහන්සේ මේ ජීවිතය බලවත් කරලා ඉවරයි කියන ඒ විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ජේසුස් ඉස්සරහා වැටෙන්න. මේ කුරුසියේ අපේ හැම රෝගයක්ම ජේසු ඇන ගැහුවා. මේ කුරුසියේ ජේසුගේ අත් දෙක ඇන ගැසෙනකොට, දෙපය ඇන ගැසෙනකොට ජේසු ඇන ගැහුවා. ඔබේ සියලු වේදනාවල්, ඔබේ සියලු පීඩාවල්, ඔබේ සියලු රෝගී තත්වයන්, ඒකයි අපි කියන්නේ කුරුසිය අපිව ගලවන තැනයි කියලා. කුරුසිය අපිව ගැලවුව තැනයි කියලා. කුරුසිය අපිට සුවය දුන්න තැනයි, සුවය දෙන තැනයි කියලා. මන්ද කුරුසිය බදාගෙන කුරුසියේ ස්වාමීන් වහන්සේ කුත්තු විටදී ඒ කුරුසියේදී ඔබේ රෝගිය, ඔබේ වේදනාව, ඔබේ කඳුල උන්වහන්සේ ඒ කුරුසියත් එක්ක බද්ධ කළා, ඇන ගැහුවා. එනිසා බය වෙන්න එපා. බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ ඉස්සරහා ධනෙන් වැඩලා කරන හැම යාඥාවක්ම පටන් ගන්න ඔස් ස්වාමිනි ඔබහන්සේට පුළුවන්. ජීසස්, you can make a miracle in my life. ඒකයි ඔබේ ආඥාව. ඒ විශ්වාසයෙන් ජීවත් වෙනවා නම්, ඒ ඇදහිල්ලෙන් ජීවත් වෙනවා නම්, ඒ දැක්ම අපිට තියෙනවා නම්, කවදාවත් අපි බය වෙන්නේ නැහැ, කවදාවත් අපි සැලෙන්නේ නැහැ, කවදාවත් අපි වැටෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අපි සමගයි. එනිසා අපි උන්වහන්සේට ගායනා කරමු. ඔ ස්වාමිනී, සීමා මායිම් වටවුණු ලෝකේ මම එන්නම් ඔබව සොයාගෙන, ඔබහන්සේ මාගේ දෙවිදානන් නිසා, ඔබහන්සේ මාගේ ස්වාමීන් වහන්සේ නිසා ඔබහන්සේව සොයාගෙන මං එනවා. ඔබහන්සේගේ ආදරය සොයාගෙන මං එනවා. ස්වාමීනි, ඊ ඔබහන්සේගේ ස්පර්ශය ඔබහන්සේ මට දෙන්න. අපි දැස් පියාගෙන, අපි දැස් පියාගෙන ජිස් වහනවා, මේ මොහොතේ ආනවා. මට ඔබේ ජීවිතේ ප්‍රතිහාරයක් කරන්න පුළුවන්ද? ඔබ විශ්වාස කරනවද ඔබේ දරුවා සුව කරන්න මාහට පුළුවන් කියලා? ඔබ විශ්වාස කරනවද ඔබේ ශල්‍ය කර්මය සාර්ථක කරන්නට මට පුළුවන් කියලා? ඔබ විශ්වාස කරනවද ගොඩාක් මහන්සි වෙලා පාඩම් කරලා ඉන්න ඔබට යහපත් ප්‍රතිඵලයක් ලබා දෙන්නට පුළුවන් කියලා? ඔබ උත්තරේ දෙන්න. ස්වාමිනි, ඔබහන්සේ මගෙන් මේ ප්‍රශ්නේ අහනවා. ඔස් ස්වාමිනි, මම ඔබට උත්තර දෙනවා. ඔබහන්සේට පුළුවන් මගේ ජීවිතය නිදහස් කරන්නට, මාව ගලවන්නට, මා බලවත් කරන්නට, මා සුවපත් කරන්නට. ඒ නිසා ඔබහන්සේගේ ආදරය සොයාගෙන, ඔබහන්සේගේ සෙනෙහස සොයාගෙන මම එනවා ඔබහන්සේ ළඟට. මාමයෙන් වටුණු ලෝකේ සීමාමයෙන් වටවුණු ලෝකේ ජේසුනි ඔබ වෙසයා, මගේ ජේසුනි, ජේසුනි ඔබ වෙසයා. බාධා වැට කොටු බිඳලා දිවෙමු ජේසුනි ඔබ වෙසයා. අපි ආයතන සීමාමයෙන් වටවුණු ලෝකේ ජේසුනි ඔබ වෙසයා, මගේ ජේසුනි, ජේසුනි ඔබ වෙසයා. බාධා වැටකොට, බාධා වැටකොට බිඳලා දිවෙමු, ජේසුනි ඔබ වෙසයා. ඔබේ ආදරේ සොයලා, ඔබේ ආදරේ, ඔබේ ආදරේ, ඔබේ ආදරේ සොයලා.
මහන්සි ඔබ සොයලා මා දිව ගියේ මේ ලෝකේ පුරා ජේසුනි ඔබ සොයලා මා දිව ගියේ මේ ලෝකේ පුරා කොටුවක් වීලා මහබල කොටුවක් වීලා ජේසුනි ඔබ සොයලා ජේසුනි ඔබ සොයලා මාදිවෙනි මේ ලෝකේ පුරා පුරා මේ ලෝකේ පුරා ඔබ මා තුලමයි සිටියේ සබදා බල කොටුවක් වීලා ඔබ මා තුලයි ඔබ මා තුලයි ජේසුනි ඔබ මා තුලයි ජේසුනි ඔබ මා තුලයි සිටියේ සැමදා සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිළුඹ දරුවන්ට මේ ඉස්සරහට එන්නේ කියලා මේ පෝටිකෝට එන්න විද්‍යන ගහන්න සිළුඹ දරුවන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් මේ ඉස්සරහට වෙලා දැන ගහන්න අපි ගායනා කරමු ලෝකීමා වැටි වැටි නැගිටින විට ලෝකීමා වැටි වැටි නැගිටින විට මාට අත දුන්නා ජේසුනි ඔබ දුන්නා සැබදා මාට දුන්නා ලෝකේ මා වැටි වැටි නැගිටින විට මාට අත දුන්නා ඔබ මාට අත දුන්නා ජීවත් වන්නට මාට හයියා ජේසුනි ඔබ දුන්නා ඔබ මාතුලයි ජේසුනි ඔබ මාතුලයි ජේසුනි ඔබ මාතුලයි සිටියේ සැමදා අපගෙන යචල ඔබ මාතුලයි ඔබ මාතුලයි ඔබ මාතුලයි ඔබ මාතුලයි සිටියේ සැමදා ජේසුස්ගේ දාල කියනේ ඔබ මාතුලයි ඔබ මාතුලයි ඔබ මාතුලයි සිටියේ සැමදා කියලා දරුවනි ඔබ සිරව දිමාපියන්ට වැඩිහිටි හැමෝම නැගිටින්න පිටිපස්සෙන් සිල් දෙනා නැගිටින්න දරුවනි බියත් එක්ක වැඩ ගන්න බැස්සික් පියා ගන්න මගේ දරුවනි මගේ පුතේ රත්තරන් දුවේ ඇස්සික් පියාගෙනත් එක්ක වැඩ ගන්න දිව්‍ය සප්ප්‍රසාදයේ සමිදෙන්න ඉස්සරහා
තනින් වැටී සිටින ශ්‍රේෂ්ඨ මොහොතක් මේ මොහොත. දරුවනි ඔබ ගොඩක් මහන්සි වුණා. පන්ති ගියා. රෑ නිදි වරාගෙන පාඩම් කළා. නොදන්න දේවල් දන්න අයගෙන් අහගත්තා. අවුරුදු 10ක මහන්සි ප්‍රතිඵල ඔබ දැන් නෙලන්නටයි යන්නේ. මගේ පුතේ මගේ රත්තරන් දුවේ මේක ශ්‍රේෂ්ඨ මොහොත. දිවෙන් මහන්සිගේ ආලේපය විශේෂ ආකාරයකින් ලබන්නට යන ශ්‍රේෂ්ඨ මොහොත. මේ සත්‍යක වැඳගෙන දැස් පියා ගන්න. දෙවියන් වහන්සේට ස්තුති කියන මගේ රත්තරන් පුතේ දුවේ. ඔබට දුර ජීවිතේ වෙනෙන ස්තුති කියන්න. කොච්චර ප්‍රශ්න තිබුණත්, ගෙදර කොච්චර කරදර තිබුණත්, ඔබ ගොඩාක් මහන්සි වෙලා පාඩම් කළා අවුරුදු ගණනාවක් පුරා. ඉදුන ශක්තියට ස්තුති කියන්න. සමහර වෙලාවට පසුගිය කාලේ ලොකු ප්‍රශ්න මේ ගෙදර ඇති වෙන්නට ඇති. අම්මයි තාත්තගේ ජීවිතවල ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නට ඇති. එක්ක අම්මා එක්ක තාත්තා අසනීප වෙලා රෝගාතුර වෙන්නට ඇති. ඒ නිසා කන්සන්ට්‍රේට් කරන්නට අවධානය යොමු කරන්න ටිකක් අමාරු වෙන්නට ඇති. නමුත් ඒ සියල්ලම ඇති. ඔබ පාඩම් කරලා මහන්සි වෙලා දැන් එක තැනකට ඇවිල්ලා තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබව ගෙනවිත් තිබෙනවා. ස්තුති කියන මගේ රත්තරන් පුතේ දිවි අධික වැදගෙන මේ වචන වලින් ස්තුති කියන්න. දෙවියන් වහන්සේ දුන්නු ඒ ආශිර්වාදයට වරප්‍රසාදයට ස්තුති කියන්න. හැමෝම මෙහාට වෙන්න තිබා ස්තුති කියන්න. එදුනු බලයට, එදුනු ශක්තියට, එදුනු ආදරයට, එදුනු ආශිර්වාදයට ස්තුති කියලා කියන්න. පාඩම් කරලා මහන්සි වෙන්නට දුන්නු ඒ ශක්තියට, එසිලු ප්‍රශ්න මැද්දේ, කරදර මැද්දේ, අගේ හිඟකම් මැද්දේ ඔබට දුන්නු වරප්‍රසාදවලට ස්තුති කියන්න. මගේ රත්තරන් දුවේ පුතේ ස්තුති ජේසුනි, ස්තුති කියන්න. ස්තුති ජේසුනි, මම ඔබට ආරාධනා කරන ඔබේ ශේෂම අම්මලා, මේ දරුවන්ගේ අම්මලා, මේ දරුවන්ගේ තාත්තලා අත දිග කරන්න ඔබේ දරුවා වෙතට. මෙතන සිටින ඔබේ දරුවෝ, ඔබේ කුසෙන් බිහි කරපු වෙලෙන් බිහි කරපු දරුවෝ, ඒ දරුවන් වෙනුවෙන් මම ඔබට කියනවා ඇස්සෙක පියාගෙන ස්තුති කියන්න. මේ ඔබේ දරුවා, ඔබේ කුසෙන් බිහි වෙච්ච දරුවා, ඔබ පුංචි කාලේ වඩාගත් දරුවා, ඔබත් සමග සෙල්ලම් කරපු දරුවා, ඔබේ දෙතනේ කිරි උරාගෙන බීපු දරුවා, ඔබත් සමග නටපු, ඔබත් සමග සිනාසුණු, ඔබත් සමග අඬපු, ඔබත් සමග හැම දෙයක්ම කරපු දරුවයි මේ සිටින්නේ. දෙවියන් වහන්සේ ඔබට දුන්නු දරුවා ස්තුති කියන අම්මේ. දෙවියන් වහන්සේට ස්තුති කියන්න. ජේසුස්ට ස්තුති කියන්න. මේ ඔබේ දරුවා නිසායි ඔබේ ජීවිතය සතුටෙන් පිරුණේ. මේ ඔබේ දරුවා නිසායි ඔබේ ජීවිතය බලවත් වුණේ. මේ ඔබේ දරුවා නිසායි ඔබේ ජීවිතය ප්‍රාණවත් වුණේ. අම්මේ තාත්තේ ස්තුති කියන්න. මගේ රත්තරන් පුතේ දිවි ඔබ දෙසට ඔබේ තාත්තයි අම්මයි අත් දෙක දිගු කරගෙන ඉදෙන්න ඔයලා වෙනුවෙන් ඔයා වෙනෙන් ස්තුති කියලා මේ මොහොතේදී. මගේ රත්තරන් පුතේ දිවි ඒ අම්මයි ඒ තාත්තයි වෙනුවෙන් අපි ස්තුති කියමුද? ජිසුස් ස්තුති කියන්න. ඒ තාත්ත ගොඩාක් මහන්සි වුණා ඔයා නිසා. ඒ තාත්තගේ අතේ කරගටාව ඔයා නිසා. ඒ තාත්තයි අම්මයි ගොඩාක් කැපවීම කළා ඔයා නිසා. මගේ රත්තරන්, ඔයා දන්නේ නෑ, ඔයා දන්නේ නෑ දෙන්න කරපු කැපවීම කොච්චර බඩගින්න හිටියද කියලා ඔයා දන්නේ නැහැ. කොච්චර වේදනාවන් දරා ගත්තද කියලා ඔයා දන්නේ නැහැ. කොච්චර නිදි මැරුවද කියලා ඔයා නිසා දන්නේ නැහැ. ස්තුති කියලා කියන්නේ දෙවියන් වහන්සේට ස්තුති කියන්නේ. ඒ අම්මා දුන්නට,
ඒ තාත්තා දුන්නට සමහරලාට ඒ තාත්තා දුර්වල මිනිස්සෙක්. ඒ අම්මගේ ජීවිතයේ දුර්වලකම් ඇති. ඒත් කමක් නැහැ. ස්තුති කියමු අපි. ස්වාමීන් වහන්සේට ස්තුති. මගේ අම්මයි තාත්තයි වෙන ස්තුති. මට උගන්වපු ගුරුවරු ගුරුවරයන් වෙන ස්තුති. ස්තුති කරා. අකුරු කියා දුන්නු පළවෙනි පන්තිය ඉඳන්ම උගන්වපු මගේ ගුරුවරු ගුරුවරයන් වෙන ස්තුති. ස්තුති කරා. අපි මේ බලය ඉල්ලමු දැන් ආශිර්වාද ඉල්ලමු බය වෙන්න එපා ජේසු ආනවා අද ඔබේ මට ඔබගේ ජීවිතය ආලෝකමත් කරන්නට පුළුවන් යයි ඔබ සිතන්නේද උත්තරයක් දෙන්න ජේසුට ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය ඔබට ලබා දෙන්නට පුළුවන් කියලා මාහටය කරන්න පුළුවන් කියලා ඔබ සිතන්නේද උත්තරයක් දෙන්න ජේසුට उत्तर दिन हद बत पतले नगे उत्तर समलाश्वास प्रश्न उत्तर दिन මෙතනින සමතාත් එක්ම ඔබ අධිකම මේ දරුවන් වෙතට දිගු කරන්න දිගු කරන්න යඥා කරන්න දෙවියන් වහන්සේගේ පාලේ ඉල්ලල යඥා කරන්න උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා ස්පර්ශ කරන්න කියලා යඥා කරන්න ඔබ යඥා කරන්න ඒසුදාත්ම ස්පීතුව ඒසුදාත්ම ආලේපය මේ රාත්‍රියේදී මේ මොහොතේදී මේ දරුවන් වෙතට ගලාගෙන එනට සාස්වලනේ කියලා හැමෝම ආඥා කරන්න අධික දිගු කරගෙන ඒ ස්වාමින් වහන්සේට බාර කරන්න ඔබේ මේ දරුවන් අපේ මේ දරුවන් ඉල්ලන්නේ ආඥාව හැම දෙනෙක්ම මගේ පුංචි දරුවෝ ඔබත් ආඥා කරන්න මගේ පුංචි හැම දරුවෙක්ම අධික මේ දරුවන් වෙතට අපි අයියලා අක්කලා වෙතට ඔස්වාගෙන ස්වාමින් වහන්සේට මොර ගහමු උන්වහන්සේගේ බලය ඉල්ලලා මොර ගහමු උන්වහන්සේගේ ආශිර්වාද ඉල්ලලා ආඥා කරමු උන්වහන්සේගේ ධෛර්යය ඉල්ලලා ආඥා කරමු උන්වහන්සේගේ ප්‍රඥාව ඉල්ලලා ආඥා කරමු උන්වහන්සේගේ වරම් ප්‍රසාද ඉල්ලලා ආඥා කරමු ස්වාමින් වහන්සේ ඔබාසයට මේ රාත්‍රියේදී ආඥා කරනවා ඔබාසයට ස්පර්ශ කරනවා ස්වාමින් වහන්සේ මේ සම දරුවන්ට බාර කරනවා මේ සම දරුවන්ට බාර කරනවා මේ සම දරුවන්ට පාලනය කරන්නට වඩින ස්වාමින් වහන්සේ ජීවයෙන් වඩින ආලේසරෙන් වඩින ආශිර්වාද ජේසුස් ඒ විශ්වාස ස්වාමින් වහන්සේ මේ දරුවා පුරා මහසාරත් මේ මොහොතේදී ස්වර්ගයේ මුරකට මේ ස්වර්ගයේ මුරකට වාසය පාලනය බාදෙන වඩින ස්වාමින් වහන්සේ මේ දරුවන් බාර කරනවා බලවත් කරන්න ආලේප කරන්න ඔහුගේ සිතවලදී මියසුරු කරන්න ඔහුගේ සිතවලදී සත්‍ය දුරු කරන්න ඔහුගේ මහන්සියලා ඔහුගේ මහන්සියලා සිතනවා වාසය බල ප්‍රසාද දාන කරන්න ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න වලට සිතා ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු සපයා උසස් ප්‍රතිඵල ලබා ගන්න අවශ්‍ය ආශිර්වාදය වර ප්‍රසාදය මේ සම දරුවන් බාර කරන මේ හැම ජීවිතයක් වහන්සේම මෙහෙවන වහන්සේගේ ආදරේ බලය තුල ස්වාමීන් මම ආරාධනා කරන මගේ රත්තරන් පුතේ දිවි ඔයාගේ හා පැත්තේ ඉන්න කෙනාගේ කිස්මතු වීදයක් ලබා ගන්න. ඔයා දන්නේ නැති කෙනෙක් ඔයා ළඟ ඉන්නවා. අපි සංඝයාක් ලෙස පවුලක් ලෙස යාඥා කරන්න යනවා. යා ළමයි පිරිමි ළමයි බලච්ච වෙන්න තිබ්බා. ඔයා ළඟේ හා පැත්තේ ඉන්නේ නංගි කෙනෙක් සහෝදරියක් ඔයාගේ. ආ එනිසා ලැච්ච නැතුව කිස්මතු අත තබා ගන්න. ලැච්ච වෙන්න එපා. ඔයා ළඟ ඉන්නේ පුතෙක් නම් ඒ වගේ අයියා කෙනෙක්, ඒ වගේ මල්ලි කෙනෙක්, සහෝදරෙක් අපි ඔක්කොම එක පවුලක්. ස්පර්ශ කරන්න ස්පර්ශ කරන්න යඥා කරන්න ඔබ ස්පර්ශ කර සිටින ඔබ අතක සා සිටින මේ ඔබේ යාළුවා ඔබ ළඟ සිටින කෙනත් ඔබ වගේම
මේ අවුරුද්දේ විභාගෙට පෙනී සිටිනට යනවා. එනිසා ආඥා කරන්න, ආශිර්වාද ඉල්ලලා ආඥා කරන්න, බල ඉල්ලලා ආඥා කරන්න. සමින් වහන්සේ ඔබාසිකි ශුද්ධාත්ම ස්පෘතියේ ඔබාසිකි ශුද්ධාත්ම ආලේපේ මේ හැම කෙනෙක්ම ආලේප කරලා ඔවුන්ගේ සිත්වල තිබෙන බිය, ඔවුන්ගේ සිත්වල තිබෙන සැකය දුරු කරන්න කියලා ආඥා කරන්න, ආශිර්වාද දෙනවන්න පුරවන්න කියලා ආඥා කරන්න. ඔවුන්ටද ඔබට වගේම උසස් ප්‍රතිඵල ලබා දෙන්න කියලා, ඔබට වගේම ඔවුන්ටද මේ විභාගයෙන් සමත්වන්නට වරම් දෙන්න කියලා ඔබලලා ආඥා කරන්න. ඔබ තවත් කෙනෙක් වෙනු ආඥා කරනකොට මගේ රත්තරන් පුදී ඔබී ඉල්ලීම ස්වාමින් වාසිෂ්ඨ කරනවා. ඔබ තවත් කෙනෙක් වෙනු මැදිහත් වෙනකොට දිව්‍යන් වහන්සේ ඔබව ආශිර්වාද කරනවා. ඉල්ලන්නේ වර ප්‍රසාදය. ස්වාමින් වාසිකි බලේ ආලේපේ සුදු ස්පීතුවෙන් පුරවන්න කියලා අපි ඉල්ලමු. අපි අත් දෙක වැදගෙන ගායනා කරමු. ශ්‍රාත්‍යනේ වඩින්න. அபிஷேகம் செய்தேன் ஆவியானவரே அன்பின் ஆவியானவரே ஆவி ஆண்டவரே கயன ලබා දෙන්න, යහපත් වල දිනයක් ලබා දෙන්න,
සමින් වහන්ස වාසිගේ ජීවය වාසිගේ බලය වාසිගේ ප්‍රඥාව වාසිගේ ශුද්ධාත්ම ස්පීතිය මේ සමරෙම ආලයකට බලවත් කරන සමිනි ඔබේ ආත්මය ඔබේ ආත්මය ආලේපේ පුරවන්නේ ජේසුනි ඔබේ ආදරේ ආලෝකේ පුරවන්නේ ජේසුනි ඔබේ ආත්මය ආලේපේ පුරවන්නේ ජේසුනි අපට ඇහෙන පරිදි පුරවන්නේ ජේසුනි තේරුම් ගැනීමෙන් වහන්සේගේ ධෛර්යයෙන් වහන්සේගේම ශක්තියෙන් Thank you.
මගේ දරුවනේ අපි දැන් ඔබව ඔබගේ හිස් මත අත්බා එක්කිනා මත ආඥා කරනවා ඒ නිසා මේ මෙහි ගීතික අවසන් ගීතයදී හැමෝම ඔය ඉස්සරහ පඩිපෙළ දිගේ දන ගහන්න ඔබ ළඟට අවිල්ල අපි ආඥා කරනවා ඒ වගේම හැම කෙනාටම අපි මේ වගේ විශේෂ ආඥා පත්‍රිකාවක් ලබා දෙනවා විභාගයට යනකොට ඔබ මේක අරගෙන යන්න මේක පුංචි යාඥාවක් තියෙනවා විභාගයට පෙර යදුම කියලා ඔබ හැමෝම යාඥාව මේ යාඥාව කරන්න කරලා විභාගයට ලියන්න ශුද්ධාත්මන වාස්ත්‍ර යාඥා කරලා ලියන්න මම හිතනවා ඔක්කොන්ටම ඇති වෙන්න මෙතන තියෙයි කියලා pore ගන්න ඕනේ නැහැ බෙන්සාරු කරගෙන යනකොට අපේ මේ අපේ දරුවෙක් පූජාදාස සමිතියේ දරුවෙක් බෙදාවේ ඒ වගේම පූජාදාස සමිතියේ දරුවන් විසින් ඔවුන්ට ආධාරපතා නත්තල් කාඩ්පත් විකුණනවා ඒ නිසා ඔබට පුළුවන් ඒ අයගෙන් නත්තල් කාඩ්පත් මෙලදී ගන්නට අද දවස තුල අපි දැන් අවසාන ගීතික ගායනා කරමු ඒ අතර වාරිය ඔබ පඩිපෙළට බහින්න දිගට දැනගසන්න සමිදානන් තුල සියල්ල කර හැකිවේ සියල්ල කර හැකි ඒ වගේම පොඩි දැනුම් දීමක් ලබන සෙනසුරාදා අපගේ දහම් පාසලේ තෑගි වේදා දීම උත්සවය පැවැත්වෙනවා අපි ඔබට ආරාධනා කරනවා කාරුණිකව එයට සහභාගී වන්න කියා ඒ වගේම 18 වෙනිදා ශාන්ත සෙබස්තියන් තරුණ සමිතියේ විසින් ගමේ නත්තල් එකතුවක් සංවිධානය කර තිබෙනවා එය නැරඹීමට ඔබට ආරාධනා කරනවා මා බලවත් කරන සමිදාන සියල්ල කර හැකි මා බලවත් කරන සමිදානන් සියල්ල කර හැකි සියල්ල කර සමිදා ඔබයි ඉවන්නේ තුති වේ
Thank you.
Purvanno